TV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කිහිපේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ආයතනයේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වා ඉන්න ඔස්ට්‍රේලියා සේවකයන්ට නව නීතියක්. වැඩිම වේගයකින් වැටුප් වැඩිවන ඔස්ට්‍රේලියාවේ රැකියා 10ක් නම් කෙරේ. ලොතරැයි ජයග්‍රහණවලට වාසනාවන්තම ප්‍රදේශ ගැන අලුත් අනාවරණයක්. ප්‍රයෝජනයකට නොමැති රූපවාහිනී නාලිකා නරඹන ඔස්ට්‍රේලියානුවන් වැඩි වෙයි. සතියත්තේ පෙට්‍රල් මිල ඉහළ යාමට පෙර ඉන්ධන ලබා ගන්නයි දැනුම් දීමක්. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Cranbourne, Officer Shaka Vitha, Obat Adama Pavinenda, Australia Way, Sri Lankic Super Evil Cell Jali, Pramukhya, Onaro Foods. Travel Shine, Loki, Onam Ratikata, Australia Win Saha, Sri Lanka Win, Aduma Milata, Air Tickets Ganda, Amatanda, Binduai Tunai, Asu Hatai, Pandahas Harasiya. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. ඕස්ට්‍රේලියාවේ රැකියාවල නිරත ශ්‍රමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති පද්ධතියක් ලබන සඳහා සිට බලාත්මක වීමට නියමිතව තිබෙනවා. සඳහා සිට ක්‍රියාත්මක වන නව නීති මගින් ඇතැම් ඕස්ට්‍රේලියානු සේවකයන්ට තම සේවයේ නොමැති කාලය තුළ රැකියාවට සම්බන්ධ දුරකථන ඇතුම්වලට ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හිමිවන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සේවකයන්ට ආයතන ප්‍රධානියාගේ සියලු ඇමතුම් නොසලකා හැරිය හැකි බව ඉන් අදහස් නොකෙරෙන බවද අවධාරණය කෙරෙනවා. නමුත් නීති විශාරදයකු අනතුරු අඟවා ඇත්තේ බොහෝ ඕස්ට්‍රේලියානු කම්කරුවන්ගේ සේවා කොන්ත්‍රාත්තු තුළ මෙම නව නීති අභිබවායා හැකි වගන්තී ඇති බවයි. නව නීති යටතේ සේවා යෝජකයින් හෝ තෙවන පාර්ශවයක් තමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කිරීමට සේවකයින්ට අයිති හිමිවන බව සඳහන්. නව නීති උල්ලංඝනය කරන සේවා යෝජකයන්ට ඩොලර් 18,000ක් දක්වා දඩ නියම කළ හැකිවනු ඇති. සේවකයන්ට මෙම අයිතිය හිමිවන නව නීති සේවකයන් 15 දෙනෙක් හෝ වැඩි ගණනක් සිටින ව්‍යාපාර සඳහා ලබන 26 වන සන්දහා සිට බලාත්මක වනවා. සේවකෙන් 14ක් හෝ ඊට අඩුවෙන් සිටින ආයතනවල නීති බලාත්මක වන්නේ අඟහරුවාදා දිනයේ සිටයි. ඕස්ට්‍රේලියානු සේවකයන්ට ඇති අයිතීන් පිළිබඳ නව නීති ඇතුළත් මෙම පනත පසුගිය පෙබරවාරි 26 වනදා සම්මත කරනු ලැබුවා. වැටුප් සහිත මාපිය නිවාඩු හෙවත් පේරෙන්ටල් ලීව් සඳහා සුපර් ඇනුවේෂන් අරමුදල් ලබා දීමට හඳුන්වා දෙන නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රජය විසින් අරමුදල් සපයනු ලබන වැටුප් සහිත පේරෙන්ටල් ලීව් නිවාඩු සඳහා සුපර් ඇනුවේෂන් හිමිකම් ලබා ගැනීමට හැකිවන පරිදි සකස් කරනු ලැබූ නව නීති මෙලෙස පෙරෙන්ටල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළේ මෙම නව නීති මගින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පරතරය වසා දැමීමට හැකිවනු ඇති බවයි. රජයේ විසින් පේරන්ට ලියු මාස 6ක් දක්වා දීර්ඝ කර වැටුප් පිහල් නංවා ඇති අතර නව නීති හඳුන්වා දීම තුළින් අමතර විශ්‍රාම දීමනාවක් ලබා දීම ඔවුන් තවදුරටත් ශක්තිමත් කරන බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම නීති යෝජනාව සම්මත කරනු ලැබුවහොත් එය ලබන 2025 වසරේ චූලි පළමු වනදා සිට ක්‍රියාත්මක වනු ඇති. මෙම යෝජනා ක්‍රමය මගින් ඕස්ට්‍රේලියානු පවුල් 180,000කට පමණ සහන සැල්සීමට හැකිවනු ඇති බවටයි රජය පුරකථනය කර ඇත්තේ. සමාජ සේවා මාධ්‍ය අමන්දා රිෂ්වත් පැවසුවේ පේරන්ටල් ලීව් සඳහා වන සුපර් ඇනුවේෂන් අරමුදල සඳහා රජය ඩොලර් බිලියන 1.1ක් ආයෝජනය කරන බවයි. ඕස්ට්‍රේලියාවේ වැඩිම වේගයකින් වැටුප් වර්ධනය වන රැකියා 10ක් සම්බන්ධයෙන් නව තොරතුරු අනාවරණයක් සිදු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා සේවා සපයන ආයතනයක් වන සීකේ නව දත්ත මගිනුයි පසුගිය වසර 5 තුළ පාරිභෝගික මිල දර්ශකයේ වර්ධනය අභිවා ගොස් වැටුප් වර්ධනය වී ඇති රැකියා 10ක් හෙළි කර ඇත්තේ. උද්ධමනය මෙන්ම පාරිභෝගික මිල දර්ශකය ඉහළට යමින් තිබුණද ඊට වඩා වේගෙන් වැටුප් වර්ධනය වන ඇතැම් රැකියා අවස්ථා ඇති බවට මෙමගින් පෙන්නුම් කරන බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. ඒ අනුව බේකරිවරු වැඩි වශයෙන් වැටුප් වර්ධනය වන රැකියා අතරින් පළමු ස්ථානයේ සිටින අතර ඔවුන්ට 134.19% දෙවන්ත වැටුප් වැඩිවීමක් පවතින බව සඳහන්. එය සාමාන්‍ය වාර්ෂික වැටුපෙන් 3 වඩා වැඩි බව සමීක්ෂකයන් පෙන්වා දෙනවා. වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත පුද්ගලයන් වේගයෙන් වැටුප් වර්ධනය වන සේවකයන් අතර දෙවන ස්ථානයෙන් පසුවන අතර ඔවුන්ගේ වැටුප් 132.26%කින් ඉහළ ගොස් තිබෙනවා.
බොයිලර් නිෂ්පාදකයන් මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයේ සිටින අතර ඔවුන්ගේ වැටුප් 2019 වසරට සාපේක්ෂව මේ වන විට 136.1%කින් වැඩි වී ඇති බව සඳහන්. හතරවන ස්ථානයේ සිටින කොණ්ඩ සැකසුම් ශිල්පීන්ගේ වැටුප 29.7%කින් සහ පස්වන ස්ථානයේ සිටින පතල් කැණීම් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වැටුප්වල 29.26%කින් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. වැඩිම වේගයකින් වැටුප් වර්ධනය වන රැකියා අතර හයවන ස්ථානයේ ආරක්ෂක නිලධාරී සේවයත් ඉදිකිරීම් යන්ත්‍රකරුවන් හත්වන ස්ථානයටත් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. තින්ත ආලේප කරවන්නන් යන්ත්‍ර සේවකයන් සහ විදුලි කාර්මික සේවකයන් පිළිවෙලින් 8, 9 සහ 10 වන ස්ථානවල පසුවනවා. ඕස්ට්‍රේලියාවේ ලොතරැයි ජයග්‍රහණ සඳහා වාසනාවන්තව ප්‍රාන්ත සහ තදාසන්න ප්‍රදේශ සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා. ලොතරැයි ක්‍රීඩාව මගින් පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩිවිෂන් 1 ජයග්‍රහණ 19ක් බිහි කර ඇති අතර මෙදා දී ඇති එම මුදල් වල වටිනාකම ඩොලර් මිලියන 758ක් වනවා. එම පවර්බෝල් ත්‍යාග මුදලින් බහුතරයක් සුපිරි ත්‍යාග ජයග්‍රහණ 8ක් සමගින් වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්. වික්ටෝරියා ප්‍රාන්තයේ ජයග්‍රහණ 6ක්, ක්වීන්ස්ලන්ඩ්හි ජයග්‍රහණ 3ක්, දකුණු සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත 1 ත්‍යාග මගින් ලබාගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම තනි පුද්ගල ලොතරැයි ත්‍යාගයද පසුගිය මැයි මාසයේ වාර්තා වූයේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්. ඕස්ට්‍රේලියාවේ සියලුම ලොතරැයි ක්‍රීඩා සඳහා පසුගිය මූල්‍ය වර්ෂය තුල ඩොලර් බිලියන 1.69කට වඩා වැඩි වටිනාකමින්යුත් ජයග්‍රහයි අවස්ථා 476ක් වාර්තා වී තිබෙනවා. සෑම ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එකයි තමන්ට කිසිදු ප්‍රයෝජනයක් නොවන රූපවාහිනී නාලිකා නැරඹීම සඳහා ලියාපදිංචි වී ඇති බවට නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. විවිධ චිත්‍රපටවල සිට නිවසේ ආහාර පිසීම, වැසිකිලි භාවිතයේ සිට ඇඳුම් පැළඳුම් දක්වා සෑම දෙයක්ම පහේ ඕස්ට්‍රේලියාව තුළ රූපවාහිනී ඔස්සේ ව්‍යාප්ත වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එකයි ප්‍රකාශ කර ඇත්තේ එවැනි නිෂ්ඵල රූපවාහිනී නාලිකා සඳහා මුදල් ගෙවා ලියාපදිංචි වීම නතර කර ඩොලර් 100 ගණනක් ඉතිරි කරගන්නා බවයි. මීට පෙර එක්වරක් හෝ කිසියම් අවස්ථාවකට මිලදී ගත් එවැනි නාලිකා සඳහා තවදුරටත් ගෙවීම් කිරීමට ඇතමුන්ට සිදු වී ඇති බව විශේෂඥයන් පෙන්වා දෙනවා. ඊසිමණෙහි ප්‍රධානි චොයල් ගිබ්සන් පැවසුවේ මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උගුලක් බවයි. අදාළ නාලිකා මගින් පාරිභෝගිකයන්ගෙන් කිරුම් තොරතුරු ලබා ගැනීමෙන් පසු එම සේවාව භාවිත නොකළද ගෙවීම් අඛණ්ඩව සිදු කරගෙන යන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එවැනි ලියාපදිංචි වීම අවලංගු කිරීම පහසු වන අතර ඒවා අවලංගු කිරීමට නම් තමන් එවැනි නාලිකාවක් ලබාගෙන ඇති බවට අවධානයක් තිබිය යුතු බවද විශේෂඥයන් සඳහන් කරනවා. නැෂනල් ඕස්ට්‍රේලියා බැංක් දත්ත පෙන්වා දෙන්නේ එවැනි නාලිකා ග්‍රාහකින් අදාළ ලියාපදිංචි වීම අවලංගු කරමින් මාස 6කට ඩොලර් 56ක් ඉතිරි කරගන්නා අතර එය වසරකට ඩොලර් 670ක් පමණ වන බවයි. එළමිණ සතියන්තයේ පෙට්‍රල් මිල ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඊට පෙර තම වාහනවලට ප්‍රමාණවත් ලෙසට ඉන්ධන ලබා ගන්නා ලෙසට රියදුරන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මෙල්බර්න්, බ්‍රිස්බන් සහ සිඩ්නි වැනි ප්‍රධාන නගර කිහිපයක පෙට්‍රල් මිල දින කිහිපයක් ඇතුළත වැඩිවීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට මෙම ප්‍රධාන නගර තුනේ මිල ගණන් පහත වැටිමින් තිබුණද සතියන්තයේ වන විට නැවත ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ ජාතික සංගමය ප්‍රකාශ කළා. එහි ප්‍රධානියෙකු පැවසුවේ මිල ගණන් ඉහළ යෑමෙන් පසුව සාමාන්‍යයෙන් මෝටර් රථ හිමියන්ට ඉන්ධන ලබා ගැනීමේදී අමතර ඩොලර් 20ක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි. සිඩ්නි නගරයේ මේ වන විට සාමාන්‍ය අන්ලිඩඩ් පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 178ක් වනවා. මෙල්බර්න්හි ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 175ක් වන අතර බ්‍රිස්බේන්හි පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 199ක් ලෙසටයි අලෙවි කර තිබෙන්නේ. කෙසේ වෙතත් සතියන්තයේ වන විට මෙල්බර්න් සහ බ්‍රිස්බේන් නගරවල පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඉන්ධන මිල ගණන් පෙන්නුම් කරන ඇප් භාවිතා කරන මෝටර් රථ හිමියන්ට මිල අඩුවෙන් පෙට්‍රල් ඇති ප්‍රදේශ සොයා ගැනීමට හැකියාවක් ඇති අතර ඕස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම රියදුරන්ට දැනුම් දෙන්නේ මිල ගණන් සම්බන්ධයෙන් දැනුවත් වීමට එවැනි යෙදුම් භාවිතා කරන ලෙසයි. මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණි ජෙට් ස්ටාර් ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව විවෘත කළ ගුවන් මගියෙකු ආරක්ෂකාංශ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිඩ්නි සිට මෙල්බර්න් දක්වා පැමිණි යානයේ සිටි මෙම මගියා ගුවන් යානයේ ගොඩ බැස්වීමෙන් අනතුරුව හදිසි පිටවීමේ දොරටුව විවෘත කර ඇති අතර එහිදී පෙඩරල් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිඩ්නි සිට පැමිණි JQ 507 දරන ජෙට් ස්ටාර් ගුවන් යානය තුළ මෙය සිදු ඇති බව සඳහන්. ජෙට් ස්ටාර් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ පෙරවරු 10ට පමණ මෙල්බර්න් වෙත පැමිණි 43 වන ගේට්ටු අසල නතර කර තිබූ යානයේ සිටි මගියෙකු
මෙලෙස හදිසි දොර විවෘත කර ඇති බවයි. දොරටුව විවෘත කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත පියවරගෙන තිබුණද මගියා යානයේ තට්ටුවක් ඔස්සේ පැමිණ එන්ජිමක් අසලින් නිසා පොළවට ඇද වැටී තිබුණා. එහිදී ඔව් අත්අඩංගුවට ගත් අතර මෙම අවස්ථාව වන විටත් යානයේ පැමිණි අනෙක් සීලුම් මගින් අසුන්ගෙන සිටි බවයි වාර්තා වන්නේ. මෙමගින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම්පූතත් සමගින් අද නිමිති දවසේ පුවත් එකතු නිමාවට පත්වනවා. හෙට දිනේදීත් ඕස්ට්‍රේලියාවෙන් සුපුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපත දිනපතාම් ප්‍රවෘත්තිගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා ටීවී ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබරාත්‍රිය. ට්‍රැවල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0387 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburn, Officer Shaka Vita, Obat Adhuma Pemidenda, Australia Way, Sri Lankika Supervillain Cell Jali, Pramukhya, Onaro Foods. Sri Lanka TV Daily News.